සුබ සන්ධ්‍යාවක්. සංවාදයේ සජීවී දේශපාලන කතිකාවත සමගයි ඔබ සුබුරුදු පරිදි එක්ව සිටින්නේ. ඔබ දන්නවා සංවාදයේ හරහා අප සමග එක්වන ආරාධිතයාට එසේත් නැත්නම් සම්පත්දායකයාට ඉතා වැඩි ඉඩකඩක් ලැබෙනවා ස්වකීය විෂයපතය ස්වකීය අමාත්‍යංශය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්නට. ඊට අමතරව සංවාදයේ හරහා අප මේ වන විට රටේ වැඩි වශයෙන් කතා බහට ලක්වන අවධානයන්ට යොමුණු කරනු කාරණාත් වඩාත් සමබර ලෙස සාකච්ඡාවට පාත්‍ර කරනවා. හොඳයි. අද සංවාදයේ සමගින් එක්වන්නේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පෙරේරා. අයබෝන් ඔබතුමාව ගෞරවයෙන් සහන සම්බන්ධ කර ගන්නවා. හොඳයි අමාත්‍යතුමනි, මා කලින්ම සඳහන් කළ පරිදි අපි ඔබතුමාට මුලින් වැඩි අවස්ථාවක් දෙනවා ඔබගේ අමාත්‍යංශය ගැන කතා කරන්නට. ඊට පස්සේ අපි රටේ සාමාන්‍යයෙන් මේ වන විට වැඩි වශයෙන් කතාබස් කරන කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කරනවා. දැන් ඔබට ලැබුණු මේ අමාත්‍යංශය මම හිතන්නේ දවස් තාම මාස 4යි සීමිත කාලයක් මේ අමාත්‍යංශය ගැන තෘප්තිමත්ව ඔබතුමා හිතනවාද වඩා වැඩි යමක් ඔබට මේ අමාත්‍යංශය කරා කරන්නට හැකියාව තිබෙනවා කියලා? ඔව්, පළවෙනි එක මම ඇමතිවරයා. ඒ නිසා මට නිදහසේ මගේ අමාත්‍යංශය තීරණ ගන්න පුළුවන්කම තිබෙනවා. ඊට කලින් මම නියෝජ්‍ය ඇමති රාජ්‍ය ඇමති ධුර දරුවේ. එවිට මට 100%ක් නිදහස තිබුණේ නැහැ. නමුත් ඒ වගේම ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය මේ රටේ තිබෙන වැදගත්ම අමාත්‍යංශය. මම එහෙම කිව්වම සමහර විට ඇයි අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂි කර්මය එහෙම නෑ, ඒවා වැදගත් නෙමෙයි. මේ රටේ දියුණු වීමට ඇති ඉඩකඩ වැඩියෙන්ම තියෙන අමාත්‍යංශය. අද වෙනකොට මේ රටේ අපනයන ආදායමෙන් 4 වෙනි ස්ථානයේ සිටින්නේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධව තිබෙන අපනයනයන්. ඒ කියන්නේ ඩිජිටල් ටෙක්නොලොජි රිලේටඩ් එක්ස්පෝර්ට්ස් $1.2 billion වසරකට අපි දැනට විදේශ විනිමය උපයනවා. ඒ කියන්නේ දේශීය ආදායම අතහැරලා විදේශ විනිමය වශයෙන් උපයනවා $1.2 billion. ඊට උඩින් තියෙන්නේ තේ 1.5යි. ඊට උඩින් තියෙන්නේ සංචාර කර්මාන්තය $1.5 billion. ඊට උඩින් තියෙන ඇගලුම් කර්මාන්තය $1.6 billion. තව වසර 5ක් ඇතුළත ලංකාවේ වැඩිම ආදායම් උපයන ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ක්ෂේත්‍රය බවට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පත් කරන්න පුළුවන්කම තිබෙනවා. අද වෙනකොට 85,000ක් මේ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් සහ වෙනත් වෘත්තිකයන් රැකියාවල යෙදෙනවා ලංකාව තුළ. ඒ වගේම මුළු ලෝකයේම අද තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ මේ දියුණු වෙමින් පවතිනවා. හැම දෙයක්ම අද ඇප් වලින් කරන්න පටන් ගන්න තියෙනවා. හැම දෙයක්ම Facebook, Twitter, WhatsApp යනාදී වශයෙන් විවිධාකාර තොරතුරු හරහාද මාධ්‍ය අතම රූපවාහිනී එක් විචාරකයෙක් මා සමග ප්‍රකාශ කරේ තව අවුරුදු 5කින් රූපවාහිනී යන්ත්‍ර විකිරණ එකක් නැහැ කියලා. ඒක තමයි ලෝකයේ යන දිශාව. එතකොට ඒ නිසා මුළු ලෝකයේම ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධව විප්ලවයකට බඳුන්වමින් පවතිනවා. අප එහි යම් දුරක් ඇවිල්ලා තිබෙනවා. අපේ රටේ ඉතාම බුද්ධිමත් පරම්පරාවක් ඉන්නේ. ඒ කියන්නේ මුළු ගණිතයට සැලකිය යුතු දක්ෂතාවයක් දක්වනවා. තර්කන ඥානය ඉතාම ඉහළයි. ඒ වගේම ක්ෂේත්‍රීය නායකයන් අපේ අයගේ DNA වල මේ IT තියෙනවා කියලා. එතකොට මේ දක්ෂතාවයන් නිසා, අවස්ථාව නිසා, අපේ රටේ තිබෙන වෙනත් භූගෝලීය සහ දේශපාලන කාරණා නිසා අපේ රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඩිජිටල් තාක්ෂණයට විශාල ඉඩකඩක් තිබෙනවා. ඒ නිසා මේ රටේ විප්ලවයක් කරන්න පුළුවන් අමාත්‍යංශයක් මට ලැබිලා තියෙනවා. මම ඉතාම මහන්සි වෙලා දිනපතා දවල් මහන්සි වෙලා වැඩ කරනවා. මම අද මේ සාකච්ඡාවේදී ඉදිරියේ කියන්නම් අපි කරලා තියෙන දේවල් සහ කරන දේවල් ගැන. ඒ නිසා මම ඉතාම තෘප්තිමත්, මම ස්තුතිවන්ත වෙනවා මේ වගකීම මට පැවරීම ගැන ගරුවාග්‍රාමතුමාට. මම ඉතාම සතුටින් තමයි මේ අවද්දූරය දරන්නේ. ඔබ විශ්වාස කරනවා ඔබට උපරිමයෙන් යමක් කරන්නට හැකියාවක් ලැබෙනවා කියලා? අනිවාර්යයෙන්. හොඳයි, දැන් සඳහන් කළ පරිදි මේ වෙන විට ඔබ මොන වගේ ව්‍යාපෘතිද ආරම්භ කළා තිබෙන්නේ විශේෂයෙන්ම ඔබට මේ අමාත්‍යංශය ලැබුණාට පස්සේ? ඔව්, අපේ රටේ මේ ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධව පැති දෙකක් තිබෙනවා. එකක් තමයි අපේ රටේ පවතින කර්මාන්ත ඩිජිටල් කරණය කිරීම. අපි කියමු දැන් ඇඟලුම් කර්මාන්තය අපේ රටේ විධිමත් කර්මාන්තයක්. ඒ ඇඟලුම් කර්මාන්තය කොහොමද ඩිජිටල් තාක්ෂණය භාවිතා කරලා මීට වඩා වැඩියෙන් ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කරන්නේ? එහෙම නැත්නම් මේ රටේ සංචාරක කර්මාන්තය ඉතාම ඉහළ මට්ටමක තිබෙනවා. ලෝකයේ අංක 1 සංචාරක ගමනාන්තයේ ශ්‍රී ලංකාව. අපි කොහොමද මේ
संचार कर्मांते थावदुरण त्वादने का आधा मिलियन देखा कुन विदेश संचार के प्रमाणे मनी में मिलियन हतरक कर गाने कुम्भत कराने को संचार कर्मांते आधा संपूर्ण ने में प्रचार ने रंधा पावती ने डिजिटल तार्चने माते ये वाके में सोशल मीडिया माते ये तो कोटा वे बढ़ भी माते ये तो कोटा में तत्वयन थुले अपि कुम्भत तार्चने पाविच्च कराने Ikan ni khusyuk karman te, jala kalaman akarannya, pohora kalaman akarannya, walnasha kalaman akarannya, sah tau. Ia asyik tu bahu deval digital thakshane pavicikal karana puran deng Israel le. Ita amu punci idakadak, ita amu adu jala permainan tiaga ni. Loke khusyuk karman ting ihalam tatkiragil tino. Nidalante punci bim permainan mal karman te aturu bahu wagawan sambandu ihalam matuagil tino. Thailand te tehma. Igalang ita te tawil tino ni digital thakshane පාවිච්චිකල කෘෂි කර්මාන්තය. ඒතර ඒක පැත්තක් මේ සම්බන්ධව ලෝකයේ විශිෂ්ටතම ආයතනයක් තමයි මැකන්සි කියලා ආයතනය. මේ මැකන්සි කියන ආයතනය ලවා අපි ලංකාවේ කර්මාන්ත ඩිජිටල් කරණය පිළිබඳ විධිමත් වර්තාවක් සකස් කරගෙන ඒ වර්තාව මම ඉන්න කලින් ආරම්භ කරේ මම ආවට පස්සේ අවසන් කරේ. කැබිනට් මණ්ඩලය දැන් සති කිහිපයකට කලින් අනුමත කරා වසර 5ක සැලැස්මක්. එයින් පළමු වසර තුල 2019 වසර තුල අපි රුපියල් බිලියන 4ක් ආයෝජනය කරනවා. ඒ පැත්තට. ඒ වගේම අනික් පැත්ත තමයි තොරතුරු තාක්ෂණය හා සම්බන්ධව මේ රජයේ ආයතන ඊ ගවර්නන්ස් කියලා අපි ඉස්සරහ හඳුනනවා. දැන් වචන ටිකක් ඉහළපැන ගිහිල්ලා. ඒ කියන්නේ රාජ්‍ය ව්‍යුහය ඩිජිටල් කරණය කිරීම. මොකද විශේෂයෙන්ම අපේ රට ඒ රාජ්‍ය අංශය විශාලයි. ඒ කියන්නේ මිලියන 21කට මිලියන 1කමාරක් රජයේ සේවකයෝ ඉන්නවා. ඒ වගේම බොහෝ ක්ෂේත්‍රවල අපි රජය සේවා සපයනවා නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ඒ වගේම ප්‍රවාහනය සහ මාර්ග පහසුකම් පිළිබඳ ආණ්ඩුව විශාල වගකීමක් තරනවා එතකොට එවැනි රටක රාජ්‍ය සේවය ඩිජිටල් කරණය කිරීම මේ ක්ෂේත්‍ර දෙක මගේ විශේෂ අවධානය යොමු වෙනවා ඊට අමතරව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා එහි ගුණාත්මක භාවය සහ සංඛ්‍යාත්මක වැඩි කිරීම සඳහා අපි උත්සාහ කරනවා මොකද අපේ රටේ අර ඩොලර් බිලියන 5ක් 2021 ඉලක්කයට යන්න අපිට දැනට ඉන්න 85000 ලක්ෂ දෙකක් බවට පත් කරන්න ඕනේ අපේ රටේ ලොකුම ප්‍රශ්නේ මේ වෙලාවේ අපේ රටේ විදේශීය ආයෝජනයන් නොවෙන්නට එක හේතුවක් වෙලා තිබෙනවා අපේ රටේ පුහුණු ශ්‍රමිකයන්ගේ අඩුකම ඒ කියන්නේ සුදුසුකම් ලැබූ ඉංජිනේරුවන්ගේ සහ IT වෘත්තිකයන්ගේ අඩුකම ඒ නොම්බරේ වැඩි කර ගන්න ඕනේ ඒ නිසා අපිට විශාල බරක් දරන්න වෙලා තියෙනවා අධ්‍යාපනය ගැන ඔය ක්ෂේත්‍ර තුන ගැන මගේ අවධානය යොමු වෙලා ඒ පිළිබඳව තීරණාත්මකව ඒ වගේම අමාත්‍යමනි දැන් ඔබ සඳහන් කළ පරිදි මේ තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් මම හිතන්නේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් දැඩි ඇල්මක් සහ එවැනි නැඹුරුවක් තිබෙනවා. බොහෝ විට මේ අධ්‍යාපනයේ ලබන පිරිස රට ඇතහැරලා දාලා යනවා. මම හිතන්නේ විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, නිව්සීලන්තය වගේ රටවල් වලට පවා මේ තොරතුරු තාක්ෂණ වේදේ සම්බන්ධයෙන් ලංකාවෙන් තාමත් මේ ඉහළ අධ්‍යාපනයක් ලැබපු දරුවෝ යනවා. දැන් මේගොල්ලන් නවත්ත ගත්තොත් ඔබතුමා සඳහන් කරන විදිහට මේ අධ්‍යාපනය يعني කොහොමත් පිටරට යන එක නතර කරන්න බෑ. යන අය යනවමයි. නමුත් අපේ රට තුල වඩා වැඩි අවස්ථා වැඩි වැටු නිර්මාණය කිරීමුත් රටේ පරිසරය සමස්ත පරිසරය දියුණු කිරීමුත් අපට මේ අය රඳවා ගන්න පුළුවන් වෙයි යම් ප්‍රමාණයක්. නමුත් යන අය යනවම තමයි. නමුත් කොහොම වෙතත් දැන් අපේ රටේ තිබෙන ව්‍යාපාරවලට මදි දැන් ඉන්නවා නම් තව 50000ක් ඒ 50000ටම රැකියා දෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මේ අයවැයෙන් අපි රුපියල් මිලියන 200ක් අපි වෙන් කරලා තිබෙනවා නන් IT ග්‍රැජුවේට්ස් ලව IT ග්‍රැජුවේට්ස් ලවට පත් කරන්න. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් නොවන උපාධිධාරීන් තොරතුරු තාක්ෂණ දක්ෂතාවයේ සහිත උපාධිධාරීන් බවට පත් කරන්න. ඒ අතර මේගොල්ලන් IT උපාධියක් ගන්නෙ නැහැ. සමහර දක්ෂයන් ඉන්නවා ඒගොල්ලන්ගේ උපාධිය වෙන විශේෂක. ඒ නිසා රකියා නැහැ. ඔව්. ඒතර අපි 1000ක් උපාධිධාරීන් මේ වසර තුල පෞද්ගලික අංශය සමග එකතු වී පුහුණු කරනවා රැකියාව කරන අතරතුර. නොමිලේ. නොමිලේ කියන්නේ ඉතින් නොමිලේ නෙමෙයි අපි ගෙවනවා. අපි රජය ඒ උපාධිධාරියෙකුට මාසෙකට 25000ක් ගෙවනවා. ඒ පෞද්ගලික ආයතනය තමන්ගේ කොටස හැටියට 25000ක් ගෙවනවා. එතකොට පුහුණු වන කාලය තුල රුපියල් 50000ක් ඒ උපාධිධාරියාට ලැබෙනවා. මොකද තොරතුරු තාක්ෂණ සේවය
තොරතුරු තාක්ෂණ වෘත්ති පෞද්ගලිකාංශයේ වැටුප් සාමාන්‍යයෙන් 75000ක් ලක්ෂයක් වෙනවා ආරම්භක අවස්ථාවේ. ඉන් ඔබටත් වෙන සාමාන්‍ය ලක්ෂ දෙකක් විතර වෙනවා අවර මේ සාමාන්‍ය අගය. ඒ නිසා අපි මේ 1000ක් උපාධිධාරීන් ආයිටී දක්ෂතාවයන් සහිත උපාධිධාරීන් බවට පත් කිරීමටයි මේ මෙවර අයවැයෙන් ඒ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ යෝජනාව අපිට ඉදිරිපත් වුණේ මේ රටේ ප්‍රමුඛතම ආයතනයක් වන ෆිටිස් ආයතනය. මේ රටේ මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණතම වෘත්ති ආයතන දෙකෙන් එකක්. ඔවුන්ගේ ඒ යෝජනාව අපි පිළිඅරගෙන අපි ඉදිරිපත් කරනවා. ඒ නිසා වසරක් අවසානයේ ඔවුන් මාසිකව 50,000ක දීමනාවක් සහිතව වැඩ කරන අතරතුර ඒ දක්ෂතාවයන් වැඩි කරගෙන ඉන් පසුව විද්වත් වෘත්තිකයෙකු මට්ටමට ඉදිරියට යන්න පුළුවන්කම ලබා දෙනවා ඒ යම් විශේෂිත ක්ෂේත්‍රවල. ඔවුන් IT ඉංජිනේර කෙනෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් මේ නමුත් ඔවුන්ට ඒ දක්ෂතාවය අපි ලබා දෙනවා. මොකද ඒ ක්ෂේත්‍රවල උපාධි වැදගත් නැහැ. වැඩකාරයන්ට රැකියාව තියෙනවා. තව ඔබ සඳහන් කරන රාජ්‍ය ව්‍යුහය ඩිජිටල්කරණය කළොත් ජනතාවට සතුටු වෙන සේවයක් ලබා දිය හැකි බව. අතර මේක අපි පිළිගන්න කාරණාවක්. යම් කිසි අවස්ථාවකදී ප්‍රමාදයකින් තොරව මේ වැඩේ කරගන්න දැන් මේ වෙන විට රාජ්‍ය අංශයේ යම් යම් ආයතන හඳුනගෙන තිබෙනවා. आगमन निगमन कार्यालय पासपोर्ट ऑफिस इसर बगेन में दें आयुम पद दूम इतम वेगे पासपोर्ट हम इतना आप दीप एप्लीकेशन तापेनो कड़दासी पासपोर्ट ऑफिस त्यागे पासपोर्ट ऑफिस दें डिजिटल कारण वेला ඒ වගේම අපේ රටේ මේ මෝටර වාහන දෙපාර්තමේන්තුව ඒ වගේම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වගේ ආයතන සැලකිය යුතු දුරක ඩිජිටල් කරන වෙලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ගේ රෝහල් දැන් කොරණ රෝහල ඩිජිටල් කරන වෙලා තියෙනවා. පානදුර රෝහල ඩිජිටල් කරන වෙලා තියෙනවා. බණ්ඩාරගම රෝහල ඩිජිටල් කරන්න පටන් ගත්තා. එතකොට දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රේ පටන් ගන්න තියෙනවා. विभाग डिपार्टमेंट गुणात्मक भाव जनता पहासुआई लाभ रटाकम डिजिटल कारण करेंट ओणे अभी इस गवर्नमेंट के विविध नाम दवश्यवाणी डिजिटल ताक्षण राज्य सेवावान सह कलमना करणे विधि मत कर सह जनता सतुनाकार सेवादी දැන් මේකට විශාල බාධාවක් තිබුණා. මේක අවුරුදු ගානක් කතා කරලා තියෙනවා. මේක අවුරුදු 10ක් 15ක් අපේ රටේ කතා කරපු මාතෘකාවක්. මොකද අපිට මේකේ මේ බ්‍රේක් එකක් ගන්න බැරුව හිටියා. ඒකට හේතුව මේ ආයතන අතර අරගල තිබුණා. මේ අයිතිය පිළිබඳ. දැන් මම මේ ප්‍රශ්නේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන මම මේ ආයතන අතර සුහදතාවය ඇති කරන ගමන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මුල් පියවර තැබුවා. ඒ තමයි මේ වැඩේ කරන්න අවශ්‍ය වෙන පළවෙනි උපාය මාර්ගය තමයි population registry. කියන්නේ ජනතාවගේ රෙජිස්ටරයක් ඕනේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න අපේ රටේ සියලු දෙනාගේම නම් තියෙන ලේඛනයක් නේ. වැඩිම ප්‍රමාණයක් නම් තියෙන ලේඛනය තියෙන මැතිවරණ කොමිසමේ එහි තිබෙනවා 150 මිලියන 15ක්. අපේ රටේ ජනගහනය මිලියන 21යි. ඒතර තව මිලියන 6ක් ඒක අඩුයි. ඒ කියන්නේ ඉකොලියා පංචුලන් නැති කට්ටිය එහෙම නැත්නම් අවුරුදු 18ට වඩා අඩු අය. එතකොට දැන් අපේ රටේ population registry එක පටන් ගන්න නම් ඒ කියන්නේ දරුවෙක් ඉපදිච්ච වහාම ඔහුට අංකයක් දෙන්න ඕන. ඒ වගේම ඒකට අපි කියනවා SLIN කියලා. SLIN SLIN. එතකොට ශ්‍රී ලංකා identification number. මේ SLIN number එක උපන සහතිකයේ ලියාපදිංචි කරනකොටම දෙන්න. ඒ වගේම දැනටමත් හැඳුනුම් පතක් තියෙන කෙනෙකුට තමන්ගේ හැඳුනුම් පත මේ ස්ලින් නම්බරයට පරිවර්තනය කරගන්න පුළුවන් හැඳුනුම් පත් අංකය. නිවිස ආකාරයෙන් ඒ සම්බන්ධතාවයක් ඔය සම්බන්ධතාවයක් තියෙනවා. ඒක මේක මැජික් නෑ. ඒක ඒ අංකය ස්ලින් එක බවට පත් කරන්න පුළුවන්. ඒතර මුළු රටේම පුරවැසියන් මිලියන 21කටම එක නම්බරයක් හම්බ වෙනවා. ඒතර මේ වැඩ පිළිවෙල අපි ඊළඟ සති කිහිපය තුළ ක්‍රියාත්මක කරනවා. අපි දැනටමත් උපැන්න සහතික සඳහා මේ අපි කියනවා ඉලෙක්ට්‍රොනික ගණදුරු පනත කියලා මගේ අමාත්‍යංශයට තේ පනත ක්‍රියාත්මක වන්නේ දැන් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව උපත් ලියාපදිංචි කිරීම ආරම්භ කළා මේ අලුත් ක්‍රමවේදය යටතේ ඉදිරියේ විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම ආරම්භ කරනවා ඒ වගේම මේ ජාලය සමග හඳුනුම්පත් නිකුත් කරන පුද්ගලයන් හඳුනුම්පත් දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒ අංකයම තමයි හඳුනුම් පතක් නිකුත් කරන්නේ. අතරම හඳුනුම් පතක් දීම දෙවෙනි වැඩක්. හඳුනුම් පත ස්වාධීනව කරන වැඩක්. දැන් මේ අංකය තියෙනවා නම් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. දැන් ඔබ බැලුවොත් එහෙම දැන් අපි
විභාගයක් ශිෂ්‍යත්වර දෙන්නේ එක නම්බරයක්. පෝලෙවල් වලට එක නම්බරයක්. ඒ ලෙවල් වලට එක නම්බරයක්. මේ නිසා එක පැත්තෙන් අපහසුතාවයක් ඇති වෙනවා. තොරතුරු සැඟ වෙනවා. ඒ වගේම තොරතුරු හොයාගන්න බැරි වෙනවා. වංචා ඇති වෙනවා. මේ ඒ වගේම සෞඛ්‍ය පහසුකම් ඒ හැම දෙයකටම මේ නම්බරය අවශ්‍යයි. ඒ වගේම බැංකුවකට, රක්ෂණ සමාගමකට මේ අංකය අවශ්‍යයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ අංකය අවශ්‍යයි. ඒත් මේ ස්ලිම් නම්බරය අපි ඉතාම ඉක්මනින් නීතියක් වශයෙන් ක්‍රියාත්මක කරනවා. අපි බල කරනවා රජයේ සහ පෞද්ගලික ආයතනවලට මේ ස්ලිම් නම්බරය තමන්ගේ අනන්‍යතා අංකය හැටියට පාවිච්චි කරන්න කියලා. ඒතර මුළු රටේ සියලුම පුරවැසියන්ට ස්ලිම් නම්බර දෙන්න පුළුවන් සීමිත කාලයක් තුල. ඊට පස්සේ ඒ සියලු දෙනාම එක රෙජිස්ටරයකට වැටෙනවා. ඒක පොතක් නෙමෙයි, ඒක මේ ඩිජිටල් මේ රෙජිස්ටරයක්. එතකොට ඒ පුද්ගලයා මිය ගියොත් ඒ මියගිය බව සටහන් වෙනවා. විවාහ වුණාම විවාහ වෙන බව සටහන් වෙනවා. දැන් දෙන්නෙක් විවාහ වෙනකොට මේ නම්බරය සහ මේ නම්බරය අතර තමයි මේ විවාහය සිද්ධ වෙන්නේ. ඒන උපදින දරුවන් කී දෙනෙක්ද කියලා හොයාගන්න පුළුවන්. දැන් ඔබ දන්නවා නීතිඥතුම කැරියට උගක් නඩුවල තියෙන්නේ මේ ළමයින්ගේ සුජාත භාවය තමයි. මේ දරුවෙක්ද ඇත්තටම දරුවෙක්ද ඉපදින් අද මැරිලාද නැත්නම් බෙදුන ඩෝඩට ගියාම ඔය කියන පුද්ගලයා මැරිලාද ඔය පුද්ගලයාගේ වයස කීයද ඔයගේ ප්‍රශ්නේ නෙමෙයි නඩු කියා ගන්නවා කියන්නේ. දැන් එතකොට මේ රෙජිස්ටරය ගොඩනැගීම හරහා අර පෙළපතත් පෙඩිග්‍රී එකත් ඉලෙක්ට්‍රොනිකලි ඉබේම නිර්මාණය වෙනවා. අපි හදන්න යන්නේ නැහැ. ඒක දැන් පිටිපස්සටයි ඉස්සරහට දෙපැත්තටම යනවා. එතකොට ඒ නිසා අපිට මේ රටේ රාජ්‍ය පාලනයේ ඉදිරිකරණය අවශ්‍ය වෙච්ච කරගන්න බැරි වෙච්ච වැඩේ මම හිතනවා මට ඊළඟ සති කිහිපය තුළ කරන්න පුළුවන් කියලා මම මේ පිළිබඳව බොහොම ධෛර්යයෙන් යුතුව කටයුතු කරනවා. හොඳයි. අපි කෙටි විරාමයකට යොමු වෙනවා සංවාදය තුලින්.